අවස්ථා දෙකකදී අඹවලට හානි සිදුවෙන. එකක් තමයි අඹ දළුදාන අවස්ථාවේදී දළුවලට සිදු කරන හානිය, අනිත් එක අඹ මල් දරන අවස්ථාවේදී මල්වලට සිදුවන හානිය. මේ දෙකෙන් මල්වලට සිදු කරන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම ආර්ථික වශයෙන් අඹ නිෂ්පාදනයට බලපාන්නේ. අපේ ගොවි මහත්තුරුන් මේකට කියනවා අඹ මල් පිලිස්සෙනවා කියලා. අඹ මල් පිලිස්සියාම ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ අඹ කීඩෑවා හානි කිරීම නිසායි. මෙම කීඩෑවන් මිලිමීටර් 3-4ක් පමණ විශාල වන අතර ඉතා ක්‍රියාශීලී. වසර පුරාම අඹ ගැසේ අතු අතර කඳේ පැලුණු කොටස් මත ජීවත් වන මොවුන්ගේ ගහණය වැඩිවීමට පටන් ගන්නේ වියලි කාලයේදී. වැඩුණු කෘමියන් මල් පිපෙන විට පුෂ්ප අංකුර මත බිත්තර දානවා. දින 4-5කින් පමණ බිත්තර පුපුරා ශිෂුවන් පිට වෙනවා. මෙම ශිෂුවන් පෝෂණය වන්නේ අඹගසේ ලපටි දළු හා මල් මතයි. මල් කිනිත්තේ යුෂ උරාබීම නිසා එය වියලි ගොස් පිලිස්සුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා. මොවුන් විසින් සීනි අඩංගු ඇලෙන සුළු දියරයක් ශ්‍රාවය කරනවා. පහලින් නැති පත්‍ර හා මල්වලට පතිත වන මෙම දියරය මත වැඩෙන කළුපුස් නැත්නම් සූටි මෝල්ඩ් නම් වූ දිලීරය නිසා මල් හා පත්‍ර කළු පැහැගැන්වෙනවා. අඹ කීඩෑවන් නිසා ඇතිවන මල් පිලිස්සියාමේ තත්ත්වය මේ මගින් වෙන්කර හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. අඹ කීඩෑවා පාලනයට ගස් හොඳින් පුහුණු කර අනවශ්‍ය අතු ඉවත් කළ යුතු වෙනවා. මෙමගින් ගස තුළට මනාව ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන නිසා අඹ කීඩෑවන් බෝවීම අඩු වෙනවා. අඹ ගස් අවට ඇති දිරාගිය රෝගී අතු හා කොළ ඉවත් කිරීම මගින්ද කීඩෑ හානිය අවම කර ගැනීමට පුළුවන් වෙනවා. පුෂ්ප අංකුර වැඩිගෙන යන අවධියේදී අතුපතර හොඳින් තෙමිනසේ කෘමිනාශක ඉසිය යුතු වෙනවා. අඹ මල් පිපීගෙන යන අවස්ථාවේදී පොට්ටුව තියෙන අවස්ථාවේදී තමයි විශේෂයෙන්ම මේ කෘමිනාශක යොදන්න ඕනේ. මොකද පහ වුණොත් එහෙම අර කෘමි ගහණයත් වැඩි වෙනවා. එතකොට මලට හානි වෙලා තිබෙන්නත් පුළුවන්. අනිත් එක පිපිලා තියෙන අනිත් මල්වල පරාගණය අඩු වෙලා ඒ මගින් අස්වැන්නට හානියක් පැමිණෙන්නත් පුළුවන්.